අදනම් අද යුගයේ හැටියට නම් ඉෆෙක්ට් එකක් කියන්නේ එක එකක් දාන්න රෙවර්බ් එකක් දාන්න යුනිට්ස් තියනවා වෙනවා. ඒ කාලේ ඒවා මුකුත් නැහැ. ඒ කාලේ තිබුණා ෆෙරෝග්‍රාෆ් කියලා ටේප් රෙකෝඩර්ස්. ෆෙරෝග්‍රාෆ් එකේ තමයි තාත්තා ওই ස්පූල් ටේප් එකේ ලූප් එකක් හැදුවා. ඒක දිගටම කරගෙන. ඕකේට ඉන්පුට් එකක් දෙනවා ඒකේ අවුට්පුට් එක අරගන්නවා. අරගෙන තමයි මික්සර් එකෙන් ඉන්පුට් එකක් දෙනවා රෙකෝඩරකට. ඒකේ අවුට්පුට් එක අරගෙන ආයෙ මික්සර්ට ඕකෙන් තමයි එකෝ එක කෙරුවේ. එකෝ කෙරුවේ ඒ කාලේ එහෙමයි. ඒකත් තාත්තා හොයාගත්ත ක්‍රමයක් ඒක. තාත්තා ඒ කාලේ ඉෆෙක්ට්ස් නෙස් මුකුත් නැහැ. තාත්තා ගාව තමයි සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඇල්බම් එකක්ම තිබුණා තාත්තා ගාව. සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඇල්බම් එකක්ම තිබුණා. ඒ කියන්නේ යන තැන නාගරක අරන් යනවා. නාගරක ඉන්න රෙකෝඩරක හරි බරයි. ඉතින් සරයක් මට මතකයි අපිට කිව්වා මේ සිරිපාද යනවා කියලා යන් කියලා. ඔය සිරිපාද කන්ද උඩට නගින්න ඒ කාලේ බොහෝ දුෂ්කරයිනේ. අද වගේ නෙමෙයිනේ. ඔය නාගර රෙකෝඩරක මම තමයි කරේ දාගෙන කන්ද උඩට නගින්නේ. ඉතින් අවට කුරුල්ලෝ කැහගෙන සද්ද ගාලි කරලා රෙකෝඩ් කරනවා යා. කරේ මගේ නාගරක මයික් එක ගල්ලා හෙඩ්ෆෝන් දාගෙන යා රෙකෝඩ් කරනවා.